මේවෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට ගිහින් ඉන්න ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වෙන්න. තරගාවලියේ පළවෙනි තරගයේදී ක්‍රීඩා කරන අවසන් 11 දෙනා කවුද කියලා අනාවැකි කියන්නේ ඉතාමත් අපහසු උනත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කියන්නේ ගොඩක් කාලවට ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් 3 දිනක් එක්ක තරඟ කරයි කියලා. කොහොම වුණත් මේ තරගාවලියේ සාර්ථක වෙන්න නම් මානසිකව ගොඩක් ශක්තිමත් වෙන්න ඕන කියන එක තමයි මේ ප්‍රවීණ වේග පන්දු යවන්න කියන්නේ. දකුණු අප්‍රිකාවේ සෙල්ලම් කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකට හොඳ මානසික හයියක් ඕන. මම හිතන්නේ අපේ අයට ඒක තියෙනවා. සුනිල් ගවස්කා ඒ කාලේ සෙල්ලම් කරද්දී හෙල්මට් දාන්නේ නැතුව සෙල්ලම් කරනවා වේග පන්දු යවන්නන්ට. එයාගේ පෙන්වේ තමන්ගේ තියෙන මානසික හයිය. ඒ විදිහට හොඳ මානසික මට්ටමක් ක්‍රීඩකයෝ හදා ගන්න ඕන මේ වගේ අමාරු තරගාවලිවල සෙල්ලම් කරන්න. අපි අනිවාර්යයෙන්ම වේග පන්දු යවන්නන් 3 දෙනෙක් එක්ක සෙල්ලම් කරයි. ගොඩක් කලාවට වේග පන්දු යවන්නන් 3කුත් ප්‍රතිකරුවන් 4කුත් තමයි අපේ සංයුතිය. එමුණුත් ධනංජිත් සිල්වා දඟ පන්දු යවන්නෙක් විදිහට යොදා ගන්න පුළුවන් නිසා වේග පන්දු යවන්න හැකියාව තියෙන ප්‍රතිකරුවෙක් හරි දඟ පන්දු යවන්න හැකියාව තියෙන ප්‍රතිකරුවෙක් හරි තමයි 7 වෙනි ප්‍රතිකරණ ස්ථානයට එන්නේ. දසුන් ශානකට ඒකට ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේ දවස්වල වනිදු හසරංග හොඳින් පාදක පන්දුවෙන් වැඩපෙන්න නිසා ඔහුටත් 7 වෙනි ප්‍රතිකරුවාගේ තැනට එන්න පුළුවන්. අසන්ත කියන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ සෙල්ලම් කරද්දී ගොඩක් පරිස්සමෙන් සෙල්ලම් කරන්න ඕන කියලා. මොකද ලංකාවේ සෙල්ලම් කරලා ගිහින් එකපාරටම පුහුණු තරගයක්වත් නැතුව ටෙස්ට් තරගයකට සෙල්ලම් කරද්දී ඒ තියෙන වේගයට හුරු වෙන එක ලේසි වෙන එකක් නැහැ කියලා තමයි අසන්ත කියන්නේ. අපිට තරඟ දෙක තියෙන ක්‍රීඩා පිටි බැලුවොත් ගොඩක් වේගවත් තනතිල තියෙන්නේ. පන්දුව පිටතට එනවා වගේම අවකාශයේ පන්දුව ගලා යනවා වේගයත් වැඩි. ඒ නිසා ප්‍රතිකරු පරිස්සම් වෙන්න ඕන වගේම පන්දු රකින්නනුත් පන්දු රකිද්දි ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා. ඇන්ජලෝ මැතිව්ස්ගේ ස්ථානයට සෙල්ලම් කරන්න ක්‍රීඩකයන් 3 දෙනෙක්ට අවස්ථාවක් තියෙනවා කියන එක තමයි ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා කියන්නේ. කුසල් ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ආවොත් ඇන්ජලෝගේ ස්ථානයට තිරිමාන්, දසුන් ශානක, මිනොත් බහනුක 3 දෙනාගෙන් එක්කෙනෙක් එන්න පුළුවන්. ඒ තැන තීරණය වෙන්නේ තනතිල්ලේ විදිහත් එක්ක තමයි. ඒ විදිහට තමයි තේරීම් කමිටු සභාපතිවරයා දකුණු අප්‍රිකානු සංචාරයේ ශ්‍රී ලංකා සම්නිතිය කොහොම වෙයිද කියන එක ගැන අදහස් පළ කරලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.